යුක්‍රේනයේ කාකිව් වෙත රුසියාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුක්‍රේන ආරක්ෂක අංශ පැවසුවේ රුසියාව විසින් මිසයිල් 7ක් සහ ඩ්‍රෝන යානා 32ක් කාකිව් වෙත එල්ල කර ඇති බවයි. එලෙස එල්ල කරන ලද රුසියානු මිසයිල් සහ ඩ්‍රෝන යානා සියල්ල බිමෙහෙලීමට සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය සමත් වූ බවයි යුක්‍රේනය පවසන්නේ. රුසියානු හමුදා මිසයිල් සහ ඩ්‍රෝන යානා 51කින් යුක්‍රේනයේ හමුදාවන් සහ තීරණාත්මක යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කළ බව යුක්‍රේන ගුවන් හමුදාපතිවරයා ප්‍රකාශ කළා. නමුත් රුසියානු ප්‍රහාරය ගැන ඔහු අමතර තොරතුරු ලබා දුන්නේ නැහැ. කාකිව් නගරාධිපතිවරයා කියා සිටියේ ප්‍රහාරයෙන් සිව් දෙනෙකු තුවාල ලැබූ බවයි. මේ අතර නැගෙනහිර යුක්‍රේනයේ ගම්මානයක නිවාස 100කට වැඩි ප්‍රමාණයක් රුසියානු ගුවන් ප්‍රහාරයකින් විනාශ වී ඇති බව යුක්‍රේන බලධාරීන් පවසනවා. රුසියා විසින් එල්ල කළ අධිබලති ග්ලයිඩ් බෝම්බෙන් ඩොන්ස්ටෙක් ප්‍රදේශයේ පුද්ගලින් 7 දෙනෙකුට තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්‍රේන පාලනයේ පවතින ප්‍රධාන නගරයක් වන ක්‍රමටෝක් සිට සැතපුම් 7ක් ඈතින් වූ ප්‍රදේශයකටයි. යුක්‍රේන හමුදාවන් විසින්ද රුසියාවේ ඉලක්ක කිහිපයක් වෙත දිගුදුර මිසයිල් ප්‍රහාරමාලාවක් එල්ල කර තිබෙනවා. යුක්‍රේන සන්නද්ධ හමුදාවන් විසින් දියත් කරන ලද දිගුදුර MGM-140 ATACMS මිසයිල් කිහිපයක සුන්බුන් වැටීම හේතුවෙන් ක්‍රෙච් සමුද්‍ර සන්ධි අසලදී පාරු දෙකකට දුම්රියක් සහ මෝටර අතංගණයකටද හානි සිදු වූ බව ක්‍රිමියාවේ රුසියානු නිලධාරීන් ප්‍රකාශ කර සිටිනවා. යුක්‍රේනයේ ක්‍රිමියාවේ කාකිව් සමුද්‍ර සන්ධි අසල වූ පාලම සහ ඒ අසල පිහිටා තිබෙන යටිතල පහසුකම් ස්ථාන ගණනාවක් ඉලක්ක කිරීමට උත්සාහ කරනු ලැබූ බවත් සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් යුක්‍රේන මිසයිල් උඩුගුවනේදීම විනාශ කළ බවත් රුසියාව පවසනවා.